අද ඩොලරේ 185යි. දැන් ඊළඟට මේ පහුගිය දවස්වල දින 50 කුමන්ත්‍රණයක් නිසා තවත් කටස්ථාවර වුණා කියලා කියනවා. දැන් මේ විදිහට ගියොත් මේ රුපියල මොකක් වෙයිද? කුල්ල කුජීති වෙලා හක්ක මාතු වෙලා බොක්ක දොට්ට කරලා චප්ප චපිරි වෙලා තමයි නවතින්නේ අපි. ඔව් අපි මේක කිව්වා. අපි මේක කියලා මේක වළක්වා ගැනීම සඳහා තමයි අපි උත්සාහයක් දරුවේ. අපි පළවෙනි දවසේ ඉඳන් ආණ්ඩුව ගත්ත දවසේ ඉඳන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විදේශ විනිමය රටට ගලා එමට අනේවාසික විදේශ විවාර මුදල් ගිණුම් වලට පනවල තිබුණ රැඳවුම් බද්ද සම්පූර්ණයෙන් අහෝසි කළා. විදේශ විනිමය රටින් මෙයාට එවන අයට බදු අය කිරීම සම්පූර්ණයෙන් අහෝසි කළා. ඊට පස්සේ මම අර අපි කිව්වා ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක්, අපනයන් නිෂ්පාදන ගම්මාන 5000ක්, නව නිදහස් වෙළඳ කලාප 3ක්, සංචාරකාංශයේ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්න. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න කැබිනට් අනුමැතිය ලබා ගන්න. ඉතාම කෙටි කාලයක් තුලදී මේවා පෝර සහනාධාර දුන්නා. තෙල් මිල තෙවරක් අඩු කළා. මෙහෙම කරගෙන එන්න ලෑස්ති වුණා ඉතරනේ අධිකරණය. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි වැඩතහනම්කට ලක් කළානේ. ඉතින් වැඩ තහනම් කළාට පස්සේ වැඩ කරන්න බෑනේ. උසාවිය කිව්වම තහනම් කියලා. දැන් මමත් කැබිනට් අමාත්‍ය ධූර 3ක් දරලා තියෙනවා මීට පෙර. ග්‍රාමීය කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරයා, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වෙළඳ අලෙවි සංවර්ධන සම්පකාර පාරිභෝගික අමාත්‍යවරයා, රටේ අධ්‍යාපන අමාත්‍යවරයා. හැබැයි ඒ කිසි කාලෙක අධිකරණය වැඩ තහනම් කළේ නැහැ. පළවෙනි වතාවට වැඩ තහනම් කළා දඩස් ගා. හැබැයි පඩි සහිත අනිවාර්ය නිවාරු දීලා තියෙනවා. තම නඩු ඉවරද? Thank you.